ලෝකට ශූරතාවේ අවසාන තරගාවලිය විදිහට දැනට අපට පෙනෙන්නට තිබෙන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස් තරගාවලිය. ඉතින් මේ කණ්ඩායම් දෙකේමත් අවසන් තරගාවලිය විදිහට සඳහන් කරන්නට පුළුවන්. මොකද ශ්‍රී ලංකාවට තිබෙන්නේ අවසාන තරගාවලිය දකුණු අප්‍රිකාවෙන් පස්සේ ඕස්ට්‍රේලියානු තරගාවලිය. ඒ වගේම ඕස්ට්‍රේලියාවට තියෙන්නේ දැවැන්ත ඉන්දියානු තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා තරගාවලිය. ඉතින් මේ කණ්ඩායම් දෙකටම ඒ වන විට වැඩගත් වේවි බොහෝ දුරට කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම සමස්ත ලෝක ටෙස්ට් ශූරතාවයටත් ඉතාම වැදගත් වේවි මේකේ ප්‍රතිඵලය කියන එක තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් මේ තරගාවලිය සඳහා දින නියම කරලා තිබෙන්නේ නැහැ මේ වන තෙක්. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොවැම්බර් 1 වෙනිදා කාලසටහන් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම අමතර තරගයකුත් මේකේ නැත්තම් යම් වෙනසක් එක්ක තමයි කාලසටහන නිකුත් කරලා තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ගාල්ලේදී තමයි මේ ටෙස් තරගාවලිය පැවැත්වෙන්නේ. පළවෙනි තරගය ආරම්භ වීමට නියමිතයි ජනවාරි මාසයේදී. ඉතින් මම කල්නකෝ ජනවාරි පෙබරවාරි තමයි මේක පැවැත්වෙනවා ඇත්ත කියලා. ඒතකොට ජනවාරි 29 වෙනිදා තමයි පළවෙනි තරගය ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙන්නේ පෙබරවාරි 2 වෙනිදා දක්වා. ඒතකොට දෙවන ටෙස් ක්‍රිකට් තරගය පෙබරවාරි 6 ආරම්භ වීමට නියමිතයි 10 වෙනිදා දක්වා. ඉතින් මේක තමයි ලෝක ටෙස්ට් ශූරතාවේ අවසාන තරගාවලිය බවට පත් වෙනවා ඇත්තේ ලෝකෙම ගත්තත්. ඉතින් දැනට අංක 1 2 ආසන්නයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් දැනට අපි අංක 3 වගේ ආසන්නයේ සිටින මේවා වෙනස් වෙන්න පුළුවන් එකයි. ඉතින් එහෙම එහෙ වෙන්නට පුළුවන් ස්ථානවල සිටින ශ්‍රී ලංකාවත් අවසාන තරගාවලියට එනකොට ඉදිරි මාස දෙකේදී නැත්නම් තුනේදී මොන තත්වයකට පත් වේද කියලා බලා ගන්නට පුළුවන්. හැබැයි මේ කාලසටහනේ තව අමතර කතාවක් තිබෙනවා. ඒ තමයි මේ ටෙස්ට් තරගාවලියට අමතරව එකම එක් දින තරගයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් එක් දින තරග තුනක් හරි නැත්නම් 20 තරග දෙකක් හරි ওই වගේ තමයි සාමාන්‍යයෙන් තරගාවලිය වලට එකතු වෙන්නේ. හැබැයි එකම එක් දින තරගයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ටිකක් ඇත්තටම මේ මෑත කාලයේදී මේ එක තරගයේ තරංගාවලි පවත්වලා නැහැ. ඉතින් මේකටත් කියන්න වෙන්නේ තරංගාවලියක් කියලා තමයි. මොකද මේකේ ජයග්‍රහණය කරන කණ්ඩායම ඒ තරංගාවලිය ජයග්‍රහණය කරා කියලා තමයි අපිට කියන්නට වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් ඔබට මතක ඇති ලංකාවට ආපු වෙලාවේ ඕස්ට්‍රේලියාව තරඟ පහක් ක්‍රීඩා කරා. මේක දැන් තරඟ එකට වැටලා තියෙනවා. මේක මොකක් හරි හේතුවක් මත එක තරඟයකට වැටලා ඇති. මෙවැනි තරඟයක් පැවැත්වීමට කලින් සැලසුම් කරලා තිබ්බේ නැහැ. මේක නිකන් එකපාරම වැටිච්ච තරඟයක් විදිහට තමයි පේන්න තියෙන්නේ. කොහොම හරි ඒක පෙබරවාරි 13 වෙනිදා තමයි සැලසුම් කරලා තියෙන්නේ. දැනට පැවැත්වෙන ක්‍රීඩාංගණය ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒක පසුව ප්‍රකාශයට පත් කරයි. මොකද ගාල්ලේදී 10 වෙනිදා තමයි නිල වශයෙන් දෙවන ටෙස්ට් තරගයේ අවසන් වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒක 13 වෙනිදා තමයි එක් දින තරගයක් ක්‍රීඩා කිරීමට සූදානම් කරගෙන සිටින්නේ. ඉතින් ඔන්න ඔය වගේ කාරණයක් තමයි කියන්නට තිබෙන්නේ අලුත්ම තරගාවලිය සම්බන්ධයෙන්, කාලසටහන සම්බන්ධයෙන්. ඒතර ඔබ දන්නවා දැන් නොවැම්බර් මාසයේදී නව ශ්‍රීලන්තය ලංකාවට පැමිණීම නියමිතයි එක් දින සහ 20 තරගාවලියක් සඳහා. ඒතකොට ඒක තමයි අපිට ළඟම තියෙන තරගාවලිය. ඊට පස්සේ ශ්‍රී ලංකාව දෙවන සතිය විතර වෙනකොට නොවැම්බර් 27 ආරම්භ වෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට යාමට නියමිතයි. ඊට පස්සේ දෙසැම්බර් මාසයේදී ඒ දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පස්සේ අපි නව ශ්‍රීලන්තයට නැවතත් යාමට නියමිතයි එක් දින සහ 20 තරගාවලි දෙකක් සඳහා. ඊට පස්සේ අපි ජනවාරි මාසයේදී නව ශ්‍රීලන්තයෙන් ආවට පස්සේ ජනවාරි අන්තිමේදී ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය සහ එක් දින තරගය කියන මේ තරගාවලි සඳහා මුහුණ දීමට නියමිතයි. ඒතර ඔබට පේනවා ඇති එක දිගට ක්‍රිකට් තීරණා මෙතනින් ඉදිරියට නැත්නම් නොවැම්බර් මාසයේ ගත්තාම සම්පූර්ණ මාසයේ තරගාවලි 3ක් විතර තියෙනවා. ඒතර දෙසැම්බර් මාසයේ ගත්තාම ඒත් තරගාවලි 3ක් නැතනම් දකුණු අප්‍රිකානු අවසන් ටෙස්ට් තරගයේ සිට තව එක් දින සහ 20 තරඟ එකතු වෙන්න පුළුවන්. ඒතකොට ජනවාරිත් තියෙනවා. ඒතකොට එහෙම ගත්තාම එක දිගට පෙබරවාරි දක්වා මේ මාස 4 තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සෑහෙන කාර්යබහුලයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ඉතිහාසය ගත්තාම ශ්‍රී ලංකාවට ආවට පස්සේ අපි ටෙස්ට් තරගාවලි දෙකක් තමයි ඉතිහාසයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. අවසාන වශයෙන් මුණ ගැසුණු අවස්ථාවේ අපි ටෙස්ට් තරගාවලිය එකට එකක් විදිහට සම කරගෙන තියෙනවා. අපි අවසාන වශයෙන් 2016 දී තමයි ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරගත්තේ. ඉතින් හොඳ අවස්ථාවක් ඔන්න ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව හැමුවේ ලොකු දක්ෂතා දක්වපු කණ්ඩායමක් නෙමෙයි ටෙස්ට් කණ්ඩායම එක්ක වුණත් ශ්‍රී ලංකාවේදී වුණත් අපි අවස්ථා දෙකයි ජයග්‍රහණය කරලා තියෙනවා. ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් හොඳ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සිටිනවා. පිතිකරුවන් පන්දුවවන්නන් ඔක්කොම ඒ වගේම ගාල්ලිදී හොඳ හොඳ සෙල්ලම් දානවා දැන්. ඒ නිසා හැකියාව ලැබුණොත්
මෙවර මෙමෙ ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කරන ලෝක ටෙස්ට් ශූරතාවයට අමතරව ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ඉතිහාසයේ තවත් තීරණාත්මක ටෙස්ට් තරඟාවලියක් බවට සහ අමතක නොවන ටෙස්ට් තරඟාවලියක් බවට මේක පත් වෙන්නට ඉඩ තිබෙනවා. ඉතින් අපි බලමු ඔබ තමයි අලුත්ම තරඟාවලිය දින ප්‍රකාශයට පත් කරපු ලෝක ටෙස්ට් ශූරතාවයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කැලෙන්ඩරේ channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න